ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා වෙනම ආයාසයක් ගන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ගෙන්වන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය නම් ඒ සඳහා පුද්ගලික අංශයෙන් 90%ක්ම නියැලීලා ඉන්න වණ රජය කල යුත්තේ මේ පෞද්ගලික අංශ සමග අත්වැල් බැඳගෙන පුද්ගලික අංශයට උදව් කිරීම පමණි. මම නම් හිතන්නේ නැහැ මේ අවස්ථාවේදී එහෙම කිසිම දෙයක් වෙනවා කියලා. තා මේ දිනවල 100%ක් රුසියානු සංචාරකින්ගේ පිබිදීමක් තියෙනවා කියලා. මම හිතන්නේ මේ නොවැම්බර් මාසෙ වෙනකොට 13800ක් විතර රුසියානු සංචාරකින් ආවා. මේ සංචාරකෙන් බොහොම පිරිසක් ලෝ බජට් බොහොම අඩු මුදලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එයාලා උයාගෙන කනවනං, එයාලගේ වෙනදාම් හෙළදාම් කරනවනං, ඉතින් ඒ එන ඩොලර් ටික ආපහු ඒවල අරන් යනවනං. මම හිතන්නේ සංචාරකේ දියුණුවක් නෙමෙයි. රජය විසින් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මේව ගැන සොයා බැලිය යුතුය. දැනට අපි කතා කරනවා සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් ගැන. ඔව්, ඒක සාපේක්ෂයි. 2019ට සාපේක්ෂව ගත්තොත් 2019 අපිට එනවා සංචාරකයෝ 123. මේ වෙද්දී අපිට මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන සංචාරකයෝ ප්‍රමාණය ගත්තොත් මේ අවුරුද්දේම ඇවිල්ලා තියෙන්නේ 106කට කිට්ටු ප්‍රමාණය. එතකොට අපි 2019ට සාපේක්ෂව බැලුවොත් මේ අවුරුද්ද දිහා අන්තිම සාර්ථක. හැබැයි ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් පිබිදීමක් තියෙනවා. අපි දැන් අපේ කලාපේ අනිත් රටවල් වලට සාපේක්ෂව බැලුවොත් උදාහරණයක් විදිහට මෝල්ඩිව්ස්. මෝල්ඩිව්ස් වල 2019 ඉන්නේ සංචාරකයෝ 115යි. හැබැයි මේ අවුරුද්දේ එනවා 117ක්. එහෙමනම් ඒගොල්ලන්ට එහෙම වැඩි වෙන්නේ නැහැ. අපිට අඩු වෙන්නයි තියෙන හේතුව මොකද්ද? එහෙම වෙන්නේ මේ රටේ මේ තියෙන ප්‍රශ්න. අපිට පක්ෂ නැහැ. හැබැයි ප්‍රශ්න තියෙනවා. කොටසකට මේක දියුණු කිරීමේ වගකීම පවරනවා නම් සංචාරක ව්‍යාපාරය දියුණු වේ. හැබැයි මේ දැන් යන තත්ත්වෙන් මේක ගෙනිච්චොත් එදා වේලා අපි හොයාගනි තව කොච්චර කාලයකටද කියලා යන්න බෑ. එතනින් එහාට මේ ඉන්න සංචාරකයෝ ඒගොල්ලන්ගේ රටවල වලට ගිහින් කිව්වම අදට ඇහුවම නම් කියනවා අනේ පැයක් කරන්ට් එක නැතු ඉන්න එක අපිට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි එයාගේ රටට ගියාම ඒගොල්ලන්ට මතක් වෙනවා අම්මා අපි නිවාඩුවට ගිහලා හිටපු රටේ පැයක් දෙකක් කරන්ට් එක නැහැනේ. අපි එහෙම රටකනේ හිටියේ. ඒගොල්ලෝ එක ගැන කතා කරන්න වුණොත් ඒගොල්ලන්ගේ නෑ හැදෑය යාළුවෝ මේ රටට එයිද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මේ උණවටුන විරල තිරයට පැමිණ සිටි සංචාරකීන් පළ කළ අදහස්. It's really a beautiful and interesting place for tourists of from another country. We love Sri Lanka. I'm the first time here. And Sri Lanka amazes me with this nature, with this native people. All of them are very friendly and open-minded people. We came here like 2 months ago, and Sri Lanka already surprised us with beautiful ocean, palms, and all of these exotic things for us. So it's really cool. We hope we enjoyed it like all the time we were there. Thank you. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.